ලියුමට අපි සිංහලයේ භාවිතා කරන නියම ගැඹුරු සිංහල වචනේ මොකක්ද කියලා දන්නවද? ලිපිය තමයි. නෑ, එතහා තව තියෙනවා. ටඩි පරණ වචන ඇති. දන්නේ නෑනේ. මං පත වගේ නිකන් එන එකක්ද? ආරාධනා පතේ වගේ නිකන් ඉස්සරහට වෙන කෑල්ලක් කියන්නේ. ඔබ ආසන්නයට ආවා. ඔබ යන්තම් නිවැරදි වේගෙන එනවා මට පේනවා මග පෑදීගෙන එනවා කියලා. ඔව්. ඒක ලව් ලෙටර් එකක් නම් පෙම්පත වෙන්න ඕනේ. පෙම්පත? ඒව නම් දන්නවා. ඒව දන්නවා පෙම්පත. වෙන මොනවද ඒ වෙන? ලියුමට කියන්නේ බබා පහින පත. පහින පත. පහින පත. ඔව් ඔව් ඔව්. මේක කුණුහරප එහෙම නෙමෙයි ඈ. මේ නියම ඇත්තටම කියන්නේ මේ නියම සිංහල වචන. මේවා වැරදියට හිතන්න එපා, වැරදියට දකින්නත් එපා, වැරදියට ගන්නත් එපා. අපේ භාෂාවේ තියෙන බොහොම වටිනා තැන් තියෙනවා. හරිද? අපි සමහරලාට බබා කියා කරන්න නැති අපේ භාෂාවේ අපිවත් දන්නේ නැති වටිනා කියන තැන් ගොඩක් තියෙනවා. Yes yes yes. දැන් ෆෝන් එකට කියන ගත්ත ඒ වගේනේ. තෙල බෙනුව. එහෙමද? බනින බනුව කියලා තාලා තියෙනවා. ඒ වයිෆ්ගේ ෆෝන් එකට ඒ කියන්නේ බනින බනුව කියන්නේ වයිෆ්ගේ ෆෝන් එකට. හරිද? මම දැක්කා ඇත්තටම බබා හොඳ දැනක තිබුණා මේ මෙන්න මේ මම මේ කියන්නේන කාරණේ සම්බන්ධ පොඩි සඳහනක් කරලා තිබුණා මේ සන්නස්කල මහත්තයා. නැත්නම් මම මේක දැනග හිටියෙත් නෑ. මම දැනගත්තේ ඇත්තටම මෙතනින්. හරි? තැපල් කන්තෝරුවට. මොකද්ද ඉංග්‍රීසිින් ඉංග්‍රීසිින් මේ සිංහලෙන් කියන්නේ. මට අපේ භාෂා ඉංග්‍රීසිම මතක් වෙන. ඉංග්‍රීසිනේ. මේ සිංහලෙන් මොකද්ද කියන්නේ තැපල් කන්තෝරුවට. තැපල් කන්තෝරුවට. තැපල් කන්තෝරුව තමයි ඉතින් මම දන්න සාමාන්‍ය නෑ බබා. තැපල් කන්තෝරුවට අපි සිංහලෙන් කියනවා පහින හල. පහින හල. පහින හල. ආ ආ ආ. ඒ කියන අතර පහින කියන්නේ පහින පත කියන ගමීනින් එකදනේ. වෙන්න ඇති. තැපල් කන්තෝරුවට පහින හල. හරිද? ආ ආ. එතකොට ඒ කාලේ තිංගල හරි පුංචියට තිබුණේ නේ. ඒ කාලේ මේ කාලේ නෙමෙයි කොයි කාලද භාෂාව එකයි නංගි. ඉතින් දැන් කාලේ වෙන්නේ අපි දන්නේ දැන්නේ. දැන් වුණත් ඉතින් ඒකයි මොකද ඒ කාලේ ඉඳන් ආපු භාෂාව තමයි දැනුත් තියෙන භාෂාව වෙනසක් නෑ. අලුතෙන් වචන ඇවිල්ලා තිනවා දැන් ඔය පට්ට කියන වචන එහෙම. කොහොමවද මන්නම් දන්නේ භාෂාවට කොහොමවද කියලා ඇත්තටම සිංහල භාෂාවට. හරිද? කොහොමද ඇවිල්ලා තිනවා එහෙම එහෙම වචන අර කාලෙත් එක මොඩිෆයි වෙලා ආපු දේවල් තියෙනවා. එනකට භාෂාව අපේ භාෂාව එකයි සිංහල භාෂාව ඉස්සර නම් තිබ්බේවා. එතකොට බබා ඔයා දන්නවද? හරි දැන් ලියුමට කියන්නේ පහින පතනේ. සැපල් කන්තර කියන්නේ පහින හල. දැන් මේ එක්තරා ගෑනමෙක් දවසක් සිංහල විශේෂ සම්බන්ධ මහාචාර්යවරයෙක් මුණ ගැහිලා මේ යාළේ ගෙවල් පැත්තෙන් එනකොට ඒතුමා මුණ ගැහුණු අවස්ථාවේ අහනවලු මේ අංකල් පෝස්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නේ මේ 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 ලියුම දාන්න පුළුවන් කොහෙද අංකල් එතුමා කතා කරන්නේ සුද්ධ සිංහලෙන් එතුමා කියනවා තිගේ පහින පත තෙල පෙනෙන පහින හලට ගොස් බහලව තිගේ පහින පත තෙල පෙනෙන හලට ගොස් බහලව බොහොම නිකන් එකපාරට මොකද්ද මේ කිව්වේ කියලා පහින පත කියන්නේ ලියුම තෙල කියලා කියන්නේ අර තෙල නෑ තිගේ කියන්නේ උඹේ උඹගේ හරි පහින පත කියන්නේ ලියුම තෙල පෙනෙන කියන්නේ අර පේන පහින හලට කියන්නේ තැපල් කන්තෝරුවට ගිහින් ගොස් ගිහින් බහලව බහලව ආ දැන් තේරුණා අර පේන තැපල් කන්තෝරුව ඒකට ගිහලා මේ උඹේ ලියුම දාපන් කියන එක තමයි කියන්නේ තිගේ පහින පත තෙල පෙනෙන පහින හලට ගොස් බහලව කියලා ඕක කියන්නේ ගිහලා මගේ දිවේ කැල්ලා කීයක තවත් යවා ගන්න කලින් අපි ඊළඟ සින්දුව තියන් ඒක තමයි මාත් මේ නිකන් අතරමං වෙලා වගේ ගියා ඇත්තටම බබා මේ භාෂාවක් ඇතුලේ බොහොම ලස්සන තැන් තියෙනවා අනිවාර්යයෙන් ඒක ඇතුලේ පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න නිකන් ඉන්න ගමන් හොයන්න දේවල් මිනිගන් ඔය පොතපත කියවනවා කියලා නිකන් ඔයා කියනවා වගේ මල් කතා විතරක් කියලා වැඩක් නෑ බබා හැමදේම කියවන්න ඕන ඒක ඔය රහස් පරීක්ෂක කතා විතරක් කියලා වැඩක් නෑ බබා මම මේවට කියන්නේ හරිද කියවනකොට පොඩ්ඩක් මේ දැන් ඉතින් කියවන්නේ Facebook එකනේ අනිත් books ඔක්කොම පැත්තකට දාන්න පොඩ්ඩක් මේ වගේ දේවල් උත් හොයන්න මං කියන්නේ සිංහල භාෂාව ගැන විතර නෙමෙයි ලෝක භාෂාවන් ගන්නවත් දැන් බලන්න මං ෆ්‍රාන්ස් නැත්නම් නැත්තම් මං කොහොමද කතා කරන්න බබා ජර්මන් කතා කරන්න පුළුවන්ද මට අද මං ඒක ගැන හෙව්වේ නැත්තම් බබා මට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද මං ඉංග්‍රීසි ගැන හොයලා බලුවේ නැත්තම් බබා මම රකමැතිකම වෙනයි ඉංග්‍රීසි භාෂාවට වෙන නෑ නේද ජපන් පුළුවන්ද මට අද මං හෙව්වේ නැත්තම් ඔය ගැන බෑනේ ඔව් ඈ මං කියන්නේ තේරෙනවා දැන් චීනම සාවනෙන් අපේ දැන් කතා කරන්න ටික ටික පටන් ගන්න කියලා මං නිකන් දැනනවා නිකන් පොඩි එකක් තියෙනවා කොයි එහෙම මෙන් චාන්චුන් ගන්නව එහෙනවද හැබැයි ඒගොල්ලන් තාමත් ඉංග්‍රීසි ඉංග්‍රීසි බෑ